துரிந்துருக்கு துரு மடலாவை பார்த்தலா எங்கள் அந்த நமிந்து தூவி பூலா உங்க சீரின் ரெந்து சாக்கலா திசலந்தன் புலவர நீமலா சேவனே நீதி கம்பீர தன்னிரு புண் பாவத் யுத சுங்கர சீத்து நாரகே பன்னாமிக்கு பன்னாயன வண்ணா கசரிந்து சுண்ணா கரலன்னா பல பின்னா அகத்தீந்து பன்னாமிக்கு பன்னாயன வண்ணா கசரிந்து சுண்ணாக்கரலண்ணா பல பெண்ணா அது தீந்து லட்சவிக்கும் அப்பிரமானா கதலக்ஷகணன்யுத்த சேனா ரக்ஷன என் மூலு தேரனா பீதரிசலே சின்னாஷ்டகரனா ககின் பார சன்வான சன்னட துஷ்டதனம் சம பங்க கரன்னட கத்த ககின் பார சன்வான சன்னட துஷ்டதனம் சம பங்க கரன்னட பெண்ணவிக்கும் மாகே தேத நீரகே சீத்து நாரகே பன்னாமிக்கு பன்னாயன சரிந்து சுன்னா கரலண்ணா பல பெண்ணா அகத்தீந்து பன்னாமிகு பன்னாயன வெண்ணா கசரிந்து சுன்னா கரலண்ணா பல பெண்ணா அகத்தீந்து உத்தம வல்லோ பார்த்தலா எங்கள் அந்த நமிஞ்சு தூவி பூலா துங்க சீரின் ரெண்டு சாக்கலா திசலந்தன் புறவர පොදවත්ද තෙදවත්ද දිදෙනී මහත්තයාගේ හඬ වුණත් නේද ගීතය නිකන් මේ නැගිටලා තිබ්බනම් හොඳ නාටකව බලා ගන්න. හැබැයි ඔච්චර ඔදවත් තෙදවත් කිව්වට ගායනා කරනකොට කවුද දානන්ද ගුණවර්ධන මහත්තයාද කිව්වා දිදෙනී යාචකෙක් වගේ නේද අපේ එහෙම ඒවත් අහගෙන තියෙනවනේ. ඒ කියන්නේ දැන් එතන ඒ ත්‍රෝණ බද්දකේ සුරින් තනු නිර්මාණය කළේ ගජමන් පුත නාට්‍යයේ. ඉතින් බොහොම ජන සංගීත නාද රටා ඇසුරින් තමයි ඉතින් අපි එදත් කිව්වා. ඒ වගේම නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් හැටියට තුමා බලා ඉන්නේ නැහැ, කොහෙ හෝ අස්සක හැංගිලා තමයි ඉන්නේ. එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන අහන් ඉන්නවා. ඔව්, එදා ඒ සිදුවීමේදී දුවගෙන ඇවිල්ලා කිව්වා එම. දැන් මම ආයෙත් කියන්න ඒ ගීතේ තනුව කොහොම හරි එච්චර දැන් මූලික රිහසල් එච්චර රිහසල් කළා තිබුණේ නැහැ. දැන් මේ අල්ලගන්න එපාය
උවනත දිලිසෙනා පානාසාද සේමනා සියුගත බබලනානු සියුගත බබලනානුනා සඳ සේමනා සිහිවත පියමනානුනා අදරගුණා මගේ සිත වේහේසේනා නෝනා මිනුඹ ගැන ඉතින් අත දික් කළා මේ කෙවට යාචකෙක් වගේ වෙනින්ද ඇති දිද්දනේ යාචකෙක් වගේ අපේ මහා කලාකරුවෝ යාචකයන්ට රඟපාලා තිනවා මගියන්ට රඟපාලා තිනවා දුගියන්ට රඟපාලා තිනවා පොඩි කොටස් වලටත් ඉඳලා තිනවා සමහර රංග ශිල්පියෙක් වගේ එනවා එහෙම නැත්නම් බොහොම පොඩි කොටසකටද දැන් අර පණ්ඩිත අමරදේවයන් ඉන්නවනේ අශෝකමාලා මයි අශෝකමාලා චිත්‍රපටි පිටපටේ කොට පොඩි කොටසක ඉන්නව නේද ඇයිකලිය මේ කාලේ කියලා වරකොඩ මහත්තයත් අර තුම්මන් හන්දි චිත්‍රපටියේ ගායනයක් කරන එකම පොඩ්ඩක් අපි ගායනා කරලා දෙන්න මොකද නාඩගම් ශෛලියෙන් එකක් තියෙන්නේ ඒ මේ තුම්මන් හන්දි චිත්‍රපටියේ ඇතුලේ තියෙන ටීචර් එකක් පෙන්නනවා ඒ මඩුවක ගමේ ටීචර් එකක් පෙන්නනවා ඒකේ රඟපාලා තමයි මේ සින්දුව කියන්නේ මම රජු කෙනෙක් හිටිට අඳගෙන ඇවිල්ලා යන්නේම් දක්නාසේ මා සිද්ගත්තවෝ ඒ ලාලනී යන්නේම් දක්නාසේ මා සිද්ගත්තවෝ ඒ ලාලනී පායන සඳ ඇති මේ රාත්‍රී පායන සඳ ඇති මේ රාත්‍රී නිල්ලු පුලාසික පිල් වරලා නිතු නිල්ලු පුලාසික පිල් වරලා රූපස්ත්‍රියාවිය දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී යන්නේම් දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී පායන සඳ ඇති මේ රාත්‍රී ගමන සඳ ඇති මේ රාත්‍රී ගමනින් නාලිය පත සඳ සදිසි වදනින් මාහද පුබුද නදී ගැසි මේ ලොව නැවෙන අන් ඇසම වූ අඟනන් මේ ලොව නැවෙන අන් ඇසම වූ අඟනන් රූපස්ත්‍රියාවිය දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී යන්නේම් දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී පායන සඳ ඇති මේ රාත්‍රී නෙතුනිල් උපුලා සිකිපිල් වරලා නෙතුනිල් උපුලා සිකිපිල් වරලා රූපස්ත්‍රියාවිය දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී යන්නේම් දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී යන්නේම් දක්නාසේ මා සිද්ගත්තවු ඒ ලාලනී ඒ ලාලනී ඒ ලාලනී වරගොඩ මහත්ත පොලිසිය හිටියනම් ඔය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වගේ වෙන්න තිබ්බා නේද මං ඉස්සලා එකට මං මගේ බැච් එකේ මාත් එකේකට මේ එස්.අයි.ලා විලා වැඳිච්ච 12 දිනක් ඩී.අයි.ජී.ලා වුණා මයි බැච් එකේ 39යි හිටියේ එයින් 12 දිනක් ඩී.අයි.ජී. මහත්තුරු වුණා අනිත් ඔක්කොම එස්.එස්.පී.ලා හැමුණා මං වගේ 10-12 දිනක් අත්තරලා ගියා සේවෙන් කීප දිනක සේවෙන් පහ කිරුවා ඒගොල්ලන්ගේ වැරදි වලට ඉතින් එහෙම තමයි දැන් හිටපු අය ඔක්කොටම හොඳ ඉහළ ප්‍රොමෝෂන් හම්බෙලා මටත් ඉතින් හිටියා නම් ඒ වගේ තත්ත්වයකට යන්න තිබුණා. පහ කරන එකේන වෙන එකක් නැති නේ. පහ ඒගොල්ලන්ගේ වරදල් වලට මේ අස්කලක් දාපු අයත් ඉන්නවා. ඔව් මේක කලා ලෝකේ තම්මුණානේ ආරච්චිල කෝරළේ මහත්තයා වුණා. ඔව් එහෙනම් සත්‍යයෙන් මේ වරකොඩු මහත්තයා අද වැඩසටහනට එනවා කියලා මනෝරත්න මහත්තයා හරි සතුටු වුණා. හරි හොඳයි. මං ටිකක් නේද? ඔව්. කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරේ නේද දැකලා සතුටු නම් මේ මම දැනගෙන හිටියේ නෑ හරි ලස්සනට කියනවා මේ යුවරජතුමාගේ භූමිකාව යුවරජ චරිතය අර කන්නඩිය දාගෙන ආවේ දැන් කොහොමද දාගෙන ඉන්නේ කන්න කොටසක් කියුනේ කොටසක් මතක් වෙයි නේද කොටසක් කියන්නේ මේ ගීතය ඔව් තේජවන්තවන් කරගී පුළුවන් මේ පුළුවන් මේ මතක් කියන්න මම හිතන්නේ Thank you.
තේජවන්ත වංග රජුගේ තුංග වූ ප්‍රඥන්තයේ මේ ශත්‍රු සේනාහත් පසින් එන බින්දමන් නුව රාජයාවෙන් බින්දමන් නුව රාජයා දේශේ මේ සැමතැන දෝසේ කිසිදු නැත වාසේ කරති සන්තෝසේ සියලු දන වාසේ කරති සන්තෝසේ සියලු දන තේජවන්ත වංග රජුගේ තුංග වූ ප්‍රත්‍යන්තයේ මේ ශත්‍රු සේනාහත් පසින් එන බින්දමන් යුව රාජයා බින්දමන් යුව රාජයා දෝමේදේට කන්දී විස්මයෙන් ඉතිරේය සිතමා කවුද මේ වනවාසයෙන් විත් කරන හාස්කම්මාගමා කරන හාස්කම්මාගමා අත්පත් බඳුන් සැම පත්සත්වේ තොත් ගන් වන්නේය රජදුව කැන්දන්නේ මිය සෙද වන්නේය රජදුව කැන්දන්නේ මිය සෙද දෙවුමේදේත කන්දී විශ්මයෙන් ඉතිරේ සිතමා අවුල මේ වනවාසයෙන් විත් කරන හාස්කම්මාගමා කරන හාස්කම්මාගමා මතක් වෙනවා ඔය මාගවරු දැන් කී දෙනෙක් රඟපාලා ඇද්ද නැහැතේ ගණනාවක් සිංහබාව නාටකයේ 1961 අගෝස්තු මාසේ 31 වෙනිදා තමයි ප්‍රථම අවතාරට පෙරදිනේ වලි එලිමහන් රංගමඩලේ රඟ දැක්වේ. ඉතින් අපේ මිත්‍රෙක් හිටියා මම හිතන්නේ ඔහුට අවමන් කරන්න නෙවෙයි අර ඉස්සෙල්ලත් අපි කතා වුණා මේ දන්තුරේ බණ්ඩාර කියලා. ඔහු හදිසි අනතුරකින් මිය ගියා. ඉතින් ඔහු ඒක මේ ඒකේ ඇක්ෂන් එක දුන්නේ ඒ රඟපෑම කළේ මෙහෙමයි. කවුද මේ වනවාසයෙන් මිත් කරන හාස්කම්මාගමා කරන හාස්කම්මාගම ඔහුතුමි මගේ ගම කියලා කියනවා. අපි දැනගෙන ඉඳින අතර මේ දන්තුරේ මොකද්ද මාගමා කියන්නේ මේ මොකද්ද තේරුම් මොකද්ද සර් මේ මගේ ගම කියන එකනේ කිව්වන් ඉතින් මාතරතුමා ඉතින් ඉනා වුණා. වැරදි නිවැරදි කිරීම අවස්ථා ගණනාවක් ඇති සරච්චන්ද්‍රයන් දයානන්ද ගුණවර්ධනයන් වගේ ඒ ගුරුවරුන් වරදක් නිවැරදි කරනවා කියන එකත් ගෞරවයක් සමහරුන්ට නේද? ඒකේ මතකයේ තියෙන දෙයක් වට මට මතකයි මේ අපිව තෝරගන්න මේ මේ සම්මුඛ පරීක්ෂණයක් වගේ තිබිලා මේ කික්කිනා ඇවිල්ලා හිටිය මේ මේ එක ඉතාමත්ම ප්‍රසිද්ධ අපේ මේ මේ ගායකයෙක් ඇවිල්ලා මේ මනමේ කුමාරයාට මේ භූමිකාව රඟපාන්න ගෙනල්ලා ඉතින් මෙයාව අර මේ 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 මනමේ කුමාරගේ මුල් සින්දු තියෙන අපේ නන්සිරින් මක් කරලවත් කියා ගන්න බැරුව ගියා. ඉතින් මේ මහාචාර්යතුමා බලන්නේ ඉඳලා මේ තව පොඩ්ඩක් ගායනය පුරුදු වෙලා આવොත් හොඳයි නේද? ඒ වගේ තියෙනවා. මා කියනවා දැන් පුරුදු පුහුණු වෙන අවස්ථාවල පෙරදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පොදු කාමරේ තමයි පුහුණුවීම් කරන්නේ. ඒ කරන වෙලාවල ඉතින් පිරෙනවා හුඟක් වෙන වෙන මේ පීඨවල විද්‍යාපීඨවල එවැගේම වෛද්‍ය විද්‍යාපීඨවල එපා මේ මේ ආසයි පුහුණුවීම් බලන්න. ලෙක්චර්ස් වෙලා අර ෆයිල් අතේ තියාන ගොඩ ගැහිලා ඉන්නවා දැන් මේක කරගන්න අමාරු වගේ. ඉතින් පාදිනිය කියලා හිටියා මොකද මේ බොහොම හිතයිසි සිංහල විශේෂ උපාධිය හදාරපු ශිෂ්‍යෙක්. එයා තමයි ඉතින් මේවා ගැන ඔක්කොම සටහන් තියාගන්නේ අර එහෙම. පාදිනිය මේ අපිට ප්‍රේක්ෂක ඕනන්නේ මඩු බහින දවසට නේද? කියනකොට එක්කෙනා දෙන්න යනවා මගහැරලා. යරට යන්න කියන්නේ නැහැ. මඩු බහින කියන්නේ මංගල දර්ශනයේ දවසටනේ ප්‍රේක්ෂක ඕනන්නේ කියන එක ඒගොල්ලෝ දිහා බලන්නෙත් නැතුව කියනකොට ඒගොල්ලෝ යන්න කියන්නේ. මහාචාර්යතුමාගේ තිබුණා ඒ වගේ හරි ලස්සන සමහර දේවල් තිබුණා. ඉතින් එතුමා බොහොම නොකියා කියන දේවල් එක්තරා දවසක අපේ රටේ ප්‍රකට විද්වතුන් ගණනාවක් ඉඳ වෙලාවේ අවසක එක්තරා විද්වතෙක් මෙතුමාට කියනවා මේ
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඩොක්ටර්. මොකක්ද කියලා හුවා. මම දැනගතිමි මම සැක කළෙමි. එහෙම වෙන්න බෑනේ. දැනගෙන මුලින් සැක කරලානේ පස්සේ දැනගන්න කිව්වා. ඉතින් මේ කියන්න බෑ. සිංහයෝ හැම තමයි කියලා උත්තරය දුන්නා. එච්චරයි. එච්චරයි. දැනගෙන පස්සේ සැක කරන්නේ. සිංහයෝ ඒ මිනිස්සුයෝ සිංහයෝ ඉතින් එහෙම තමයි. මේක ඉතින් දවස් ගානක් කපෑ මේ කියලා දෙන්නම්. කාව්‍ය මේ භාෂාව කියන එක වචනින් වැඩි හරි. ඒ වචනින් පිළිගොම රසවත් දේවල් තියෙනවා. සමහර ඒවා කියන්න පුළුවන්. සමහර ඒවා කියන්න බැහැ. ඒතර අනිත් කාරණා තමයි මම හිතන්නේ මේ මේ ජයන්ත අරවින්ද කියන්නේ එතුමාගේ නාට්‍යවල සමහර ගීත සංස්කරණය කරපු සංගීතඥයෙක්. ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ මුළුමනින්ම සංගීත නිර්මාණය කළ එතුමා. ඉතින් එතුමාට මේ කටයුත්ත බාර දීලා එතකොට ටී ඔය ගැටඹේ පන්සල ගාව මහාචාර්ය හෙට්ටිආරච්චි හිටපු නිවසේ තමයි මේ වෙනකොට සරච්චන මහත්මයාගේ නිල නිවාසය වෙලා තිබුණේ. ඉතින් දැන් එතකොට දැන් ඔය සරච්චන්දයන්ගේ අසෝදරා මේ දියණිය ලැබෙන්න ඉන්න කාලේ. ඉතින් දැන් ජයන්ත මහත්තයාට ඒ බාර දීපු කාමරේ ඔහු ඉතින් වාඩි වුණා පැදුරක් කළාගෙන. ඉතින් කටයුත්ත නිරත වෙලා ඉන්නවා. මේ ඉතින් කිව්වලු මේ ජයන්ත අරින්ද මහත්තයා කිව්ව තමයි තහගෙන ඉන්න නෑ එතුමා. මේ එතුමාටත් මේක දැනේ. ඒවා මේ ජයන්ත කොහොමද දැන් ඉතින් මේ කාමරයට වෙලා ඉතින් ඉන්නවා පේනවා. දැන් ඉතින් ඕස දැන් ඉතින් නිර්මාණයට බහින්න එපාය. නිර්මාණයට බහින්න නෙවෙයි නේද, නිර්මාණයට නගින්න නේද ඕන. ඊට තවත් එකක් තමයි ඉතින් ඊට සතියක් දෙකක් පහ වෙනකොට ගෙදර පුංචි ළමෙක් කන්දර නැහැලු. ඉතින් ජයන්ත අරින්ද මහත්තයා කිව්වලු සර් කවුද පුංචි මේ අර දරුවෙක් කන්ද නැහැන්නේ. ඇජන්ත මේ අපේ මේ ලලිතාට දිනියක් හම්බෙලානේ. ඉතින් නිර්මාණයේ කොයිතරම් ගැලිලා ඉන්නවද කියලා නම් ඒකවත් දරගෙන ඉඳලා නැහැ. ඉතින් අපේ ලලිතා චන්ද මැතිණිය ස්පිරිතාලේ දරුවා හම්බෙලා ගෙදෙට්ටක් දෙනහල්ලා ඒකවත් දන්න ඒ තරම් නිර්මාණයේ ගැලිලා ඉන්නවා. අපි මේ අවස්ථාවේ කෘතවේදීත්වයෙන් ඉතු සිහිපත් කරන්න ඕනේ අපේ මහා ඇතුළුතුමාගේ නිර්මාණ ඒ නව නිෂ්පාදන හැටියට නව ඉදිරි පරම්පරාවට ඒවා පුරවන්න ප්‍රදර්ශනය කරන්න පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ලොකු කාර්යභාරයක් කරනවා අපි එකගෙන. දැන් මනමේට 60ක් අවුරුදු 60ක් රේඛාවට 60ක් මම හිතන්නේ මනමේට 60 පිරීම නිමිතෙන් ටවර් හෝල් රඟහල පදනම ලොකු වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. වැඩසටහනක් කරන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මම වැඩසටහන් ගණනාවක් තියෙනවා. මනමේට 60ක් පිරිනවා කියන්නේ රේඛාවට 60ක් පිරිනවා කියන්නේ අපේ කලා සංස්කෘතික ගමන් මගේ එක්තරා විදිහක සම්දිස්ථානයක් මේ අවුරුද්ද. ඔව්. ක්ෂේත්‍ර දෙකේම නාට්‍ය සහ චිත්‍රපට දෙකේම කඩයිමක්නේ. විරාගයේ නවකතාවත් සාහිත්‍ය ශාස්ත්‍රයනොත් ඒකත් නවකතාවත් තියෙන විරාගයේ කඩයිමක්නේ. කඩයිමක් මාතෙවික්‍රමසිංහ ප්‍රේමතෝ ජායතේකේ අපි මේ රත්න ඉතාම ලස්සනට කළා මේ ඒකේ අත්වාසේ මුල් නිෂ්පාදනයේ මනෝ තමයි උදාහරණ. ඒක මතක් කරන්න පුළුවන් නම් වටේ කියන්න ඒ ගීතේ මා අදින්දුමා ma
පාලක මැදිරියන්ට අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක්